අයිබෝන් ඔයාල මේක තුල ඉන්නේ බටපිට YouTube channel එකත් එක්ක. ඔයාල මේ වෙනකොට චිත්‍රපටි කීයක් විතර බලලා ඇද්ද? 100ක් 200ක් සමහර අය දහස් ගණන් චිත්‍රපටි බලලා ඇති. ඉතින් මේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂවරුන්ගේ බලාපොරොත්තුව තමයි ප්‍රේක්ෂකයන්ට රසාස්වාදයක් එක් කරන ගමන් එයාලගේ ආදායම උපයන එක. ඉතින් 2019 වෙනකොට නිකුත් වුණු චිත්‍රපටි කීයක් ඇද්ද? සමහර විට අපිට හිතා ගන්න බැරි තරම් චිත්‍රපටි මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපට ඉතිහාසයේ ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත් චිත්‍රපටි බොහොමයක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. මේ විදිහට බොහොමයක් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගන්න චිත්‍රපටි බොක්ස් ඔෆිස් වාර්තා වලට එක්කෙනවා. බොක්ස් ඔෆිස් වාර්තා ගත්තාම බොක්ස් ඔෆිස් කිං කියන කිරුළ මේ වෙනකම්ම දිනාගෙන හිටියේ ඇවටාර් කියන චිත්‍රපටිය. ඇවටාර් කියන චිත්‍රපටිය රිලීස් වෙන්නේ 2009. ඇවටාර් කියන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ජේම්ස් කැමරන් විසින්. ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය අවුරුදු 10කට ආසන්න කාලයක් බොක්ස් ඔෆිස් කිං කියන වාර්තාව දරාගෙන ඉන්නවා. ඒත් එක්කම බොක්ස් ඔෆිස් වාර්තාවේ දෙවනි තැනට හිටියේ ටයිටැනික් කියන චිත්‍රපටිය. ටයිටැනික් චිත්‍රපටියත් ජේම්ස් කැමරන් විසින්ම තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් ඒ චිත්‍රපටිය නිකුත් උනේ 1997 දී. ඒ කියන්නේ අවුරුදු 20කටත් වඩා පැරණි චිත්‍රපටියක් තමයි ටයිටැනික් චිත්‍රපටිය. ඉතින් අවුරුදු 10ක කාලයක් පුරාවට වැඩිම ආදායම් උපයපු චිත්‍රපටිය විදිහට ඇවටාර් චිත්‍රපටිය කිරුළ දරාගෙන හිටියා. හැබැයි ඒක 2019 දී වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ මාවල් චිත්‍රපටයක් වන Avengers Endgame කියන චිත්‍රපටිය නිසා. Avengers Endgame කියන චිත්‍රපටිය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා වගේම මේක කෙටි කාලයකින් බොහෝමයක් ප්‍රේක්ෂකව වැළඳගත්තා. Avengers Endgame චිත්‍රපටිය නිකුත් වෙලා පළමු සතිය අන්තයේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ආදායමක් උපයලා තිනවා. සති දෙකක පමණ කාලයක් යනකොට ඇමරිකානු ඩොලර් බිලියන 2ක අගයත් පහු කරලා Avengers Endgame චිත්‍රපටියෙන් ආදායම උපයලා තිනවා. ඉතින් ඉතාමත් වේගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2 වාර්තාව පහු කරපු චිත්‍රපටිය විදිහට සැලකෙන්නේ Avengers Endgame චිත්‍රපටිය තමයි. ඉතින් ඇමරිකානු ඩොලර් බිලියන 2 පහු කරන්න Avatar චිත්‍රපටියට දවස් 47ක පමණ කාලයක් ගත වෙලා තිනවා. හැබැයි Avengers Endgame කියන චිත්‍රපටිය දවස් 12කට ආසන්න කාලයකදී ඇමරිකානු ඩොලර් බිලියන 2 සීමාව පහු කරනවා. Avengers Endgame චිත්‍රපටිය නිකුත් වෙලා ටික දවසක් යනකොට මේක 3 වෙනි ස්ථානයට එනවා. ඒත් එක්කම 2 වෙනි ස්ථානයට හිටපු Titan චිත්‍රපටියත් පහු කරගෙන Avengers Endgame චිත්‍රපටිය ඉස්සරහට එනවා. ඒත් එක්කම අවුරුදු 10ක වැඩිම මුදලක් උපයපු චිත්‍රපටිය විදිහට වාර්තාව තියාගෙන හිටපු Avatar චිත්‍රපටියත් පහු කරගෙන Avengers Endgame චිත්‍රපටිය ඉස්සරහට එනවා. ඉතින් මේ 2019 නිකුත්තුර Avengers Endgame කියන චිත්‍රපටිය Avengers චිත්‍රපටි මාලාවේ 4 වෙනි චිත්‍රපටිය විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ ජෝ රූසෝ සහ ඇන්තනි රූසෝ කියන අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසින්. කොහොම වුණත් ටයිටැනික් චිත්‍රපටිය සහ මේ වෙනකොට වැඩිම ආදායමක් උපයලා තිබුණු Avatar චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු ජේම්ස් කැමරන් විසින් Avatar නිල Facebook පිටුවේ Avengers Endgame වෙත සුබ පැතුම් එක් කරලා තිබුණා නව බොක්ස් ඔෆිස් කිං වාර්තාව හිමි කර ගැනීම හේතුවෙන්. ඉතින් එහෙනම් අපි බලන් ඉමු Avengers Endgame චිත්‍රපටිය පහු කරගෙන මොන චිත්‍රපටියටද යන්න හැකි වෙන්නේ කියලා. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.